ජලය පානය කිරීමේ වැදගත්කම ගැන කවුරුත් දැනුවත්. නමුත් පානය කරන ජලයේ උෂ්ණත්වයේ තිබෙන වැදගත්කම ගැන බොහෝ දෙනෙක් දැනුවත් නැහැ. ඉතින් ජලය පානය කිරීමේදී මේ ගැන සැලකිලිමත් විය යුතුයි. අන්න ඒ නිසා අපි හිතුවා ඔබ වෙත ඒ ගැන කරුණු කිහිපයක් ගෙන එන්නට. අපගේ හතර වටින් YouTube channel එක subscribe කරලා නැත්නම් දැන්ම subscribe click කරන්න. මේ කුඩා සීනුව click කිරීමෙන් අපගේ නවතම video upload කළ සැනින් දැනගන්න පුළුවන්. මිනිස් සිරුර තුළ 65%ක් පමණ ජලය අන්තර්ගත වෙනවා. අනික මේ ජල පරිමාව නිසියාකාරව පවත්වාගෙන යාම ඉතාම වැදගත්. ශාරීරික ජල මට්ටම අඩු වූ විට විජලන තත්වයට මුහුණ දීමට සිදු වෙනවා. හිස රදයේ සම වියලීම, හිස කරකැවිල්ල, අධික විඩාව සහ ක්ලාන්තය වැනි තත්ත්වයන් ඇතිවිය හැකි. 1000ක් ඇති වූ විට බොහෝ දෙනා උත්සාහ කරන්නේ සීත ජලය පානය කිරීමට. නමුත් එය සිදු නොකළ යුතු ක්‍රියාවක්. සීත ජලය පානය කිරීමෙන් ශරීරයට සිදුවන්නේ අයහපතක්. ශීතකල ජලය සහ වෙනත් ශීතකල පාන වර්ග මගින් රුධිර නාලිකා හකුලා දමනවා. විශේෂයෙන් ආහාර ජීර්ණ පද්ධතිය ආශ්‍රිත රුධිර නාලිකා හකුලා තබන නිසා ආහාරයේ තිබෙන පෝෂණ කොටස් නිසි ලෙස රුධිරයට අවශෝෂණය කරගැනීමේ හැකියාවක් ලැබෙන්නේ නැහැ. ආහාර ගන්න අවස්ථාවෙත් ආහාරගත් පසුවත් ශීතකල ජලය පානය කිරීම සුදුසු වෙන්නේ නැහැ. ආහාරත් සමග එන මේද කොටස් ශීත ජලය මගින් ඝන බවට පත් කරන නිසා මේවා තැන්පත් වීමට තිබෙන ඉඩකඩ වැඩි. නමුත් උණු ජලයෙන් මේවා දිය කළ හරින නිසා උණු ජලය පානය කිරීමෙන් ආහාරයක ඇති අහිතකර මේද කොටස් ඉවත් වී යනවා. මේ නිසා සීත ජලය පානය කිරීමෙන් උදරයේ මේදේ තැන්පත් වීම වැඩි වෙනවා, මහත් වෙනවා. ඔබ සීතල ජලය පානය කරන විටක ශ්වසන මාර්ගය ආරක්ෂා කර ගැනීමට ශරීරයේ විසින් ස්වයං ආරක්ෂණ ක්‍රමයක් ලෙස තරලයන් වැඩි වශයෙන් ශ්‍රාවය කරනවා. මේ නිසා උගුරේ වේදනාව, සෙම් ප්‍රතික්ෂාව වැනි ආසාදන මෙන්ම සෙම් රෝග තත්ත්වයන් ඉහළ යාමටත් මෙය හේතු වෙනවා. ශීතකල ජලය පානය කිරීම නිසා ස්නායු පද්ධතියෙන් ලබා ගන්නා උත්තේජන හේතුවෙන් හෘද ස්පන්දන වේගය අඩු කරනවා. ඉතින් කිසි විටකත් ශරීරයේ මහන්සි වී ඇති විටක සීතල ජලය පානය කරන්න එපා. උණුසුම් ජලය මිනිස් මොළයේ උත්තේජනය කරනවා. ක්‍රියාශීලී බවක් මේ නිසා ලැබෙනවා. උණු ජලය පානය කිරීමෙන් හොඳ යහපත් මනෝභාවයකින් යුතුව අන් අය සමග හිතවත්ව වැඩ කිරීමේ හැකියාවක් ලැබෙනවා. අහිතකර කොලෙස්ටරෝල් මට්ටම අඩු කිරීමට උණු ජලයට හැකි බව පර්යේෂණාත්මකව තහවුරු කර තිබෙනවා. ඒ වගේම මේදය දහනය කර ශරීරයේ මහත අඩු කිරීමටත් එය උදව් වෙනවා. උණු ජලය පානය කිරීමෙන් ශ්වසන මාර්ගයේ ශ්ලේෂ්මල ඉවත් වෙනවා. මේ නිසා සෙම් රෝග සෑදීම වළකිනවා. අවසාන වශයෙන් කිවිද්දයක් තියෙනවා. උණු ජලය පානය කිරීම මලබද්ධය සඳහා ප්‍රතිකාරයක් ලෙස යොදා ගන්න පුළුවන්. ඔබටත් උදැසන වැසිකිළි යෑමේදී මලබද්ධය වැනි තත්ත්වයක් පවතිනවා නම් උදැසන අවදි වූ විකස හිස්බඩ උණු ජලය වීදුරුවක් පානය කරන්න. එවිට පහසුවෙන් මල පහ වේවි. මලබද්ධය කිසි දිනකත් ඇතිවෙන එකක් නැහැ. ඉතින් වඩාත් හොඳ සෞඛ්‍ය පුරුදු අතරේ උණු ජලය පානය කිරීමෙන් සැලසෙන වාසි ගැන ඔබ දැනුවත් වෙනට ඇතැයි සිතනවා. තවත් වීඩියෝකින් හමු වන තෙක් ඔබෙන් සමුගන්නවා. ඔබට සුබ දවසක්. ඔබ තවමත් අපේ චැනල් එක සබ්ස්ක්‍රයිබ් කර නැත්නම් දැන් ඔබට ඒ සඳහා අවස්ථාව තියෙනවා. තිරයේ දිස්වෙන හතර වටින් අයිකන් එක මත ක්ලික් කර සබ්ස්ක්‍රයිබ් කරන්න. මෙවිට ඔබට අපගේ නවතම වීඩියෝ ගැන දැනුවත් වෙන්න පුළුවන්.